අමුණාසලාට මතකයි ඇති මීට මාසිකට ඉතිරි ඉස්සෙල්ලා ඩම්නා ගමගේ මන්ත්‍රීතුමියත් ඒ වගේ මමත් ඒ වගේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමත් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථානුකූලව අපි දන්නවා ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කෙරුවා එතුමීට අපි පහර දෙන්න කටයුතු කෙරුවයි කියලා. නමුත් ඒ අවස්ථානුකූලව කතානායකතුමාටත් අපි මේ පැමිණිල්ල කෙරුවා ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය අපිට ඉතාමත් අසභ්‍ය වචනෙන් බැන බදිමින් අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට පහර දෙන්න උත්සාහ ගත්තයි කියලා. ඉතින් අවස්ථාවේ කතානායකතුමා විශේෂයෙන් මේ සිද්ධිය පරීක්ෂා කරන්න වෙනමම අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්නට කටයුතු කෙරුවා. ඉතින් ඒ කමිටුව පත් කෙරුවට පස්සේ ඒ කමිටුවට අපිවත් කැඳවන්න කටයුතු කෙරුවා. ඒ වගේම අපිට නිදහතට කරුණු විමසන්නත් ඒ අවස්ථාවේ අපිට අවස්ථාව ලබා දුන්නා. නමුත් අපි දන්නවා ඊට පස්සේ ඒ නිර්දේශය අපි හිතුවා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් ඒ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන්නට පසුගිය සතිවල කටයුතු කරලා තිබුණා. ඉතින් අද පාර්ලිමේන්තුව රැස් වෙච්ච වෙලාවේදී පාර්ලිමේන්තුවෙන් මේ නිර්දේශය වරප්‍රසාද කමිටුවේ නිර්දේශය තමයි පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරලා අද ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් වරප්‍රසාද කමිටුවේ තීරණය සම්බන්ධව අභියෝග ලක් කරනවා නෙමෙයි, අපි ඒ තීන්දුවට ගරු කරනවා. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි කතානායකතුමා ඇයි විශේෂ කාරක සභාවක් මේ වෙනුවෙන් පත් කෙරුවේ? ඒ කාරක සභාව පත් කරලා ඉවරලා එතුමා අපිට අවස්ථාව ලබා දුන්න අපිට නිදාතර කරනු කියන්න. නමුත් මේතන්දී උනේ අපිට අසාධාරණය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කෙරුවට පස්සේ ඒ තීරණේ ආකාරයට ඉෂ්ට වුණේ නැහැ. ඉතින් අපිට අවස්ථාවක් ලබා දුන්නා නම් වරප්‍රසාද කමිටුවට ගිහිල්ලා අපි නිර්දෝෂීභාවයේ නැවත වරක් ඒක සම්බන්ධව ප්‍රකාශකරන අපිට මං හිතන්නේ මීට වඩා සාධාරණ පිළිතුරක් ලබා ගන්න පුළුවන්කම ලැබුණයි කියන එක තමයි මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා අද ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව සම්බන්ධව කතා කරුවොත් එහෙම ජනතාව තුළ හොඳ මතයක් නැහැ. ජනතාව පැත්තෙන් ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව කිව්වහම හුඟක් වෙලාවට පාර්ලිමේන්තුවේ තියෙන කාර්යභාරය පාර්ලිමේන්තුවේ තියෙන වැඩසටහන් ඒ ආකාරයට ඉෂ්ට කරන්නේ නැහැ කියන චෝදනාව අපි දන්නා බරපතල ලෙස තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සිද්ධිය සම්බන්ධව හුඟ දෙනෙක් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලින් ඇත්ත වශයෙන්ම දැක්කා හුඟක් වෙලාවට මේ අද තීන්දුව කෙසේ කොයි හැටි වෙතත් මාධ්‍ය මගින් මම හිතන්නේ පහුගිය දවස්වල ඒ හැම කෙනාම දැනගත්තා එදා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිද්ධ වුණේ මොකද්ද කියලා. එතනදී කාටද අසාධාරණ්‍ය වුණේ? කොයි ආකාරයෙන්ද මේ මන්ත්‍රීතුමිය හැසිරුණේ කියන එක ගැන මම හිතන්නේ හැම කෙනාටම දැක ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි එවැනි සිද්ධියක් ඇති වෙලා තියෙන අවස්ථාවේ වුණත් මම හිතන්නේ ජනතාව වුණත් අද වුණත් දැන් මේ අවස්ථාවෙත් මට මේ සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාට පස්සේ ඇයි මේ වගේ මේ තීන්දුවක් ලබා ගන්න කටයුතු කරුවේ කියන එක අද ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මට මේ අවස්ථාවේදී සම්බන්ධව දීර්ඝ වශයෙන් මම මේ තීන්දුව ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද වරප්‍රසාද කමිටුවෙන් ගත තීන්දුවක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි මේක ගරු කරනවා. නමුත් පාර්ලිමේන්තු යන සිද්ධියුම් දිහා බලනකොට මේක කොච්චර දුරට අපක්ෂපාතීද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. දැන් අපි දන්නවනේ පහුගිය කාලතුමා තුළ මේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන බලනකොට අපිට මතකයි අර දින 52 මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කෙරුවට පස්සේ එදා පාර්ලිමේන්තු හිටපු එවකට විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරීච්ච ආකාරය අපි දන්නවා. කතානායකතුමාට පහර දෙන්න උත්සාහ ගත්තා. කතානායකතුමා ආරක්ෂා කරන්න හිටපු පොලිස් නිලධාරීන්ට පහර දෙන්න කටයුතු කෙරුවා. ඒ වගේම කතානායකතුමාගේ මයික් මේ සියල්ලම ඒ වගේම එතුමාගේ ආසනයට වතුරුවක් කරන්න කටයුතු කෙරුවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන්ට එවකට හිටපු ඇමතිවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරයෙන් එකල කරන්න කටයුතු කෙරුවා. ඉතින් එවැනි අයට මං හිතන්නේ මේ වගේ තීන්දුව తీරන එහෙම නැත්නම් ඒ අයට ගන්න ක්‍රියාමාර්ග කිසිවක් නිසියාකාරව ගත්තේ නැහැ. ඊට පස්සේ අපි දන්නවා එදා ඊට ඉස්සෙල්ලා මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමාට එදා කාංචන විජේසේකර මන්ත්‍රීතුමාල ඇතුළු පිරිසක් එතුමාගේ ඉන්න පැත්තට ඇවිල්ලා පහර දෙන්න උත්සාහ ගත්තා. ඉතින් ඒ සම්බන්ධවත් මං හිතන්නේ වරප්‍රසාද කමිටුවට කරුණු ඉදිරිපත් කෙරුවා වුණත් එදාත් මං හිතන්නේ නිසියාකාරව සාධාරණ තීන්දුවක් ගත්තේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් මම නැවත වරක් පුන පුනා කියන්නේ මොකද අපි කාර්ක සභාවට ගරු කළ කාර්ක සභාවට ගියා. ඒ අවස්ථාව අපේ නිර්දෝෂීභාවයේ මමත් ඒ වගේම රෝණ බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ අවස්ථාව අපිට කරුණු දක්වන්න අවස්ථාව ලැබුණා. නමුත් අපි හිතුවා ඒ තීන්දුව ඒ ආකාරයටම අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මෙතන තියෙන අසාධාරණේ තමයි මේක වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කෙරුවට පස්සේ අපිට ඒ වරප්‍රසාද කමිටුවට ගිහිල්ලා ඉවරලා අපි ඒ සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මම හිතන්නේ බරපතල අසාධාරණයක් කියලා මම මේ අත්වාදී කියන්න ඕනේ. ඉතින් අපි දන්නවා අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. විවිධ මං හිතන්නේ දේශපාලන නායකයන්ගෙන් ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ඉන්න බලධාරීන්ගෙන් පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධව නොයෙකුත් ආකාරයේ තර්ජන එල්ල වෙන යුගයක් කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. පොදුමට විශ්වාසයක් තියෙනවද මේ පාර්ලිමේන්තුවේ මෙලදී සාධාරණයක් වෙයි කියලා? දැන් තියෙන සත්‍ය හැටියට මම නම් නෙමෙයි, දැන් මට මේ වරප්‍රසාද කමිටුවේ තීන්දුව ගැන මම අභියෝග කරනවා නෙමෙයි. නමුත් මේ තීන්දුව දිහා බලලා මොකද එතුමා එදා සිද්ධිය ගැන දැකපු අය
මංගිනකොට දැන් නොයෙකුත් දෙනා මගෙන් ප්‍රශ්න කෙරුවා. ඒ ප්‍රශ්න කරපු අය කියන්නේ මේ සිද්ධිය දිහා බලලා මේ කොතේ දුරට මේක සාධාරණද කියලා. ඒ කියන්නේ මේ තීන්දුව සාධාරණ නැහැ කියන එක තමයි ජනතාවගේ මතය කියලා මට මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඔව් එදා මේ මොන සිද්ධිය පිළිබඳව ඔබතුමා සාධාරණ කිව්වද? සම්පූර්ණම එදා වෙච්ච සිදුවීම ඔයවත් ගියපෝ අපිව අවුස්සලා ඒ ප්‍රශ්නෙට ඇදලා ගත්තේ. එතකොට බොහොම පැහැදිලිව ඒ සම්බන්ධව නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රමුඛත්වයෙන් පත් කරපු කතානායකතුමා පත් කරපු කමිටුවේ නිර්ණායක නිර්දේශ ඒ හරියට අද පැහැදිලිව මම හිතන්නේ මිත්‍යාස් බාකිරු මාකර මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරා. ඒක අපි බොහොම පැහැදිලිව පිළිගන්නවා. මොකද අපි පැත්තක යන්න ගියු මාව මේ කාරණයට ඇදලා අරගෙන එතුමියගේ ඒ ක්‍රියාකලාපේ වළක්වීමේ අරමුණින් තමයි වීඩියෝ කිරීම ආරම්භ කරේ. වීඩියෝ කිරීම නොකර තිබුණා නම් අද මේිට වැඩිය බරපතල ප්‍රශ්නද මේ ඇති කරපු ප්‍රශ්නේ දා දවසේම ඔබතුමාට දැක්කා. පාර්ලිමේන්තුවට මෙතුමිය ගිහිල්ලා ප්‍රකාශයක් සිද්ධ කරලා සම්පූර්ණම මතය නැත්නම් සිදුවීම අනිත් පැත්ත හැරෙව්වා. කතා නම් අග්‍රාමාත්‍යවරයා සභාව අත්හිටුවලා ක්‍රියා කරන්න කටයුතු කරේ. එතකොට එහෙම තියෙන වෙලාවේ තමයි අපි මේ වීඩියෝ කරගත්ත එක තමයි පිටතිබිච්ච එකම නිදහසට කාරණේ නැත්නම් එකම ආයුධය බවට පත් වුණේ. ඒ නිසා ඒක අපි ජනතාවට මුදාහැරිය කියන කාරණේ තමයි මට තියෙන ප්‍රධාන චෝදනාව බවට. මට තියෙන අනිත් චෝදනා සියල්ල නැහැ. අපි විශේෂයෙන්ම මේ සුජිත් සංජය පෙරේර මැතිතුමා කියන්නේ අපි පාර්ලිමේන්තුවේ දකින බොහොම නිහඬ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ බොහොම විනයගරුක මන්ත්‍රීවරෙක් තමයි සුජිත් මැතිතුමා. ඒතකොට එතුමා ඇවිල්ලා පුළුවන් තරම් උත්සාහ කරේ මේ කාරණේ එතන වෙන සිදුවීම වළක්වන්න. එතකොට එතුමාට ඒ කාරණයට කිපිලා එතුමාට ඒ ඉවසීම දරා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරන තැනට පත් කරපුවාම ඒ කටයුතු ඒ බොහොම පැහැදිලිව මේ අපි මගේ වීඩියෝ එකට වැඩිය CCTV කැමරාවල බොහොම පැහැදිලිව තිබුණා. එතකොට ඒව තමයි අධ්‍යයනය කරලා මෙතුමාව අවවාද කරලා නිදහස් කරන්න කියන එක තමයි වැඩි බහුතරයකගේ එකඟතාව වෙලා තිබුණේ. කීප දෙනෙක් තමයි මෙතුමාට මාසයක සභාව අත්හිටවන්න කියලා තිබුණේ. නැත්නම් වැඩි දෙනෙක් එතන තීන්දුව කරලා තිබුණේ මෙතුමාව කියන්නේ මෙතුමා ගියේ සත්භාවයෙන්ම මේ ආරවුල විසඳන්න. තව කෙනෙකුට අහක බලාගෙන යන්න බෑ. දැන් නම් මේ අද පාර්ලිමේන්තුවේ අද මේ ගත්ත තීන්දුව අනුව හෙට පාර්ලිමේන්තුවේ ඇතුළේ දෙන්නෙක් මරාගත්තත් කෙනෙක් ඒක බේරන්න මැදිහත් නොවේ. ඒත් එහෙම තත්ත්වයක් තමයි. ඒතකොට එහෙම බේරන්න මැදිහත් වෙච්චි කෙනාටත් අර වගේම දඬුවමක් නියම කරන තත්ත්වෙට මේක කැකිල්ලේ තීන්දුවක් කියන එක තමයි අපිට කියන්නේ මේ තීන්දුව අපිට අභියෝගයට ලක් කරන එක මම දන්නේ හරිද නැද්ද කියලා. නමුත් අපි ඒක අභියෝගයට ලක් කරන්නේ තීන්දු දෙකක් තියෙනවා. අධිකරණ දෙකක තීන්දුව අපි පිළිගන්නේ අර කලින් නියෝජ්‍ය කතානායකතුමා ප්‍රදාන කරගෙන පත් කරපු කමිටුව. කියන්නේ ඒ කමිටුව තමයි හරියට අධීක්ෂණය කරේ. මේ විනය කමිටුවට අපිව එක දවසක්වත් කැඳවලා නැහැ. අපේ සාක්ෂියක්වත් සටහන් කරගෙන නැහැ. ඒ නිසා අපේ සාක්ෂිත් විද්‍යුත් මාධ්‍යවල නැත්නම් අපේ CCTV කැමරාවල සාක්ෂිත් අපි දීපු වීඩියෝ සාක්ෂිත් ඊට අමතරව මේ සභාවේ ඒ වෙලාවේ හිතන සිද්ධිය මුහුණ දී දැකපු සිල් දනාගේ සාක්ෂිත් අරගෙන තමයි අර කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරේ. එතකොට මේ විනය කමිටුව බොහොම පැහැදිලි කිසිදු දෙයක් අපිව කැඳවලා අපේ සාක්ෂියක්වත් ගන්න නැතුව ඒකමතිකෝ තීන්දුවකට එලිටේ ඒ කමිටුවේදීත් හුවාදීන ඉඳලා තියෙනවා. දැන් මේ කමිටුවේ හිටපු චමල් රාජපක්ෂ මැතිතුම ඒ කමිටුවේ සභාපතිවරයා. එතකොට අතන අස්සම් කරලා අර තීන්දුවට එකඟයි කියලා ආපු ඒ මේකේ සභාපතිවරයා අතනදී ඒකට පරස්පර විරෝධී එතන නිහඬ වෙඳලා අනිත් කණ්ඩායමට එකඟ වෙලා ඉනවා. එතන නිදිත් කණ්ඩායමක් බොහොම පැහැදිලිව විරුද්ධ වෙලා තියෙනවා. එතකොට එතන එකඟ වෙලා ආපු කෙනා චමල් රාජපක්ෂ මැතිතුමා අත ඉස්සුවා නම් අර විරුද්ධ මේ අරකට එකඟයි කියලා කියන්නේ අපේ පක්ෂ නියෝජනය ක්‍රම ඉදිරිපත් වෙච්චි මේ කමිටු ඉදිරිපත් වෙච්චි කට්ටිය සිල් දෙනා මේකට විරුද්ධ වෙලා තියෙනවා. එතකොට චමල් රාජපක්ෂම විරුද්ධ වෙලා කියන්නේ ඒ කට්ටිය කියන්නේ අර කමිටුවේ ගෙනාපු තීන්දුව ක්‍රියාත්මක කරන්න කියන මේකට විරුද්ධ වෙලා නැහැ. ඒ විනය කමිටුවේදීත් ඒ කට්ටිය කියලා තියෙන්නේ අර නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් හදපු කමිටු තීන්දුව ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි අපි එකඟ කියලා. එතකොට ඒකට තමන් අත්සන් කරපු එකට එකඟ වුණා නම් මේක සම වෙනවා. ඒ වෙලාවේ විනය කමිටුවේ ඡන්ද සම වෙනවා. හැබැයි චමල් රාජපක්ෂ මැතිතුමා නිහඬව සිටීම තුල එක ඡන්දයකින් එකට දිනන නිසා අද පාර්ලිමේන්තුවේ මම ඊයේ කතාවෙදිත් කිව්වේ මේක පාර්ලිමේන්තුවේ ගෙනල්ලා ඡන්දයක් විමසුවත් වැඩක් නැහැ. සංයුතිය ඕකයි. ඇත්ත තත්ත්වයට මුහුණ දෙනවා වෙනුවට පාර්ලිමේන්තුවේ හෝ කමිටුවක හැම කමිටුවකම ඔබතුමාලා දන්නවා සංයුතියේ වැඩියෙන් තියෙන ආණ්ඩුපැත්තට. ඒතරේ සංයුතිය ආයුධයක් කරගෙන තීන් තීරණ ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම එදත් කියන්නේ අදත් කියන්නේ අද පාර්ලිමේන්තුවේ අපි ඡන්දයෙන් වැළකීලා හිටියෙත් මේ කට්ටිය අති බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් ඡන්දය පාවිච්චි කරත් නොකරත් අපි පාවිච්චි විරුද්ධව දුන්නත් මේ කට්ටිය බහුතරය තීන්දුව වෙන. ඒ නිසා තමයි අපි ඡන්දයෙන් වැළකීලා හිටියේ. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සමහර පිරිසක් හෘද සාක්ෂියෙන් ගෝ ඡන්දයෙන් වැළකීලා හිටියා. තව මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇබ්සෙන් වෙලා හිටියා. එතන ඡන්දේ දීම වැළකීලා හිටියා. ඉතින් එහෙම
හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීව කීප දෙනෙකුත් ආණ්ඩු පැත්තේ හිටියා කියන එක බොහොම පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා ඒ අයට ස්තුතිවන්ත වෙනවා වගේම මේක පාර්ලිමේන්තුවේ වැඩි පූර්වාදර්ශයක්. පාර්ලිමේන්තුවේ පත් වෙන මන්ත්‍රීව 225 දිනටම අයිතිවාසිකම් කියනවා සමානයි. ආණ්ඩු පැත්තේ මන්ත්‍රීවට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් වෙනස් වෙන්න බෑ. විපක්ෂ මන්ත්‍රීවරයාට අයිතිවාසිකම් වෙනස් වෙන්න බෑ. ඒක ආණ්ඩු පක්ෂද විපක්ෂද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් කතානායකවරයා ඇතුළු සිල් දිනාට අයිතිවාසිකම් සමාන වෙන්න ඕනේ. ඒ නිසා මේ අයිතිවාසිකම් සම්බන්ධව ගත්ත මේ තීන්දුව පිළිබඳව අපිට විවාදයක් තියෙනවා. මේ පිළිබඳව අපේ හෘද සාක්ෂි සංගව අපි දෙගිඩියාවක ඉන්නවා. ඒ නිසා මේ ගත්ත තීන්දුව තනික දේශපාලනිකයි කියන එක තමයි අපිට හිතෙන නිසා අපි පාර්ලිමේන්තු අපිට මාසයක් මේ තහනම් කරා කියන එක අපිට මහ ලොකු කාරණයකුත් නෙමෙයි. වොන් මට පුළුවන්කම තිබුණා නම් සුජිත් සංජය පෙරේරා මැතිතුමාගේ මාසෙත් මම අදිනවා. ඒ තරම් මෙතුමා ඒ තරමට නිර්දෝෂී කියන එක මම බොහොම පැහැදිලිව දන්නවා. ඒ කියන්නේ එතුමා ආවේ බොහොම සද්භාවයෙන්ම මේක විසඳන්න. මේ පාර්ලිමේන්තුවට නොගැලපෙන විදිහේ සිද්ධවීමක් සිදු වෙනකොට එතනින් අහක බලාගෙන මිනිස්සෙක් විදිහට අහක බලාගෙන යන්න බැරි කමට එතුමා ඒ කාර්යයට මැදිහත් වෙච්ච අවසානයේ එතුමත් මේ කොහෙද යන කාරණයකට මැදිහත් වෙලා අවසානයේ මා පාර්ලිමේන්තු මාසක කාලයකට එතුමටත් අත්විඳින එක මහා අසාධාරණයක් විදිහට මම දකිනවා. එතුමට වෙච්ච ලොකු කැලලක් විදිහට දකිනවා. ඒ නිසා හැබැයි සමාජයේ අපි හිතනවා අපි මේ මාධ්‍යට මුල්ලාකාරි දවසේම අපි වා නිකුත් කරා සිදුවීම සම්පූර්ණව වසන් කරන්න නැතුව ඒ හරහා අපි ඒ පාර්ලිමේන්තු උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ට වැඩිය බුද්ධිමත්භාවයක් තියෙන පාඨක පිරිසක් ප්‍රේක්ෂක පිරිසක් බුද්ධිමත් ජනතාවක් රටේ ජීවත් වෙනවා කියන එක අපිට බොහොම පැහැදිලි. ඒ සමාජ මාධ්‍ය තුල ඒ වීඩියෝ සංසරණය වෙනකොට ඒවට ආපු කමෙන්ට්ස් වල කියවපුවම අපිට බොහොම පැහැදිලි උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නා වූ කණ්ඩායමට වැඩිය බුද්ධිමත් පිරිසක් අපේ රටේ එළියේ ඉන්නවා කියන කාරණේ අපිට බොහොම පැහැදිලි නිසා අපි ඒ කිසිම දෙයක ගැන තැකීමක් නැහැ. මාසයක් අපිට පාර්ලිමේන්තුව අත්විඳ ගුවනක අපිට තියෙන එකම කාරණේ තියෙන මේ අයවැයේදී අපේ ප්‍රදේශයේ ජනතාවගේ හඬ තවත් විවාද කීපයකට මට කතිකෙක් විදිහට සහභාගී වෙන්න අවස්ථාව තිබුණා. ඒක අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒකේ පාඩුව තියෙනවා විශේෂයෙන්ම කෘෂිකර්මයේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කය ඒ දිස්ත්‍රික්කයට බලපාන කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ වෙනුවෙන් මට මගේ දිස්ත්‍රික්කය වෙනුවෙන් කතා කරන්න අවස්ථාව තිබුණා. ඒ ටික මට නොලැබී යනවා. ඉතින් ඒ වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. මට ඔබ වෙනුවෙන් නියෝජනය ලබා දීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව ඔබේ වැය ශීර්ෂයේ කතා කරන අවස්ථාව ඒ නමුත් අපි අපේ මන්ත්‍රීවරය වෙනුවෙන් කතා කරන අපේ අනිකුත් මන්ත්‍රීවරුන්ට මම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කතා කළ යුතු දේ දැනුවත් කරලා ඒ දේ කතා කරන්න අපි කටයුතු කරනවා කියන කාරණේ ජනතාවගෙන් සමාව ඉල්ලන ගාමම මතක් කර සිටිනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.